කිව්වහම බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් ඒ වගේම බොහොම ජනප්‍රිය කෑමක් විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතින් මම අද හිතුවා ඔයගොල්ලන්ට ගේන්න ඕනේ කියලා ඉක්මනට හදාගන්න පුළුවන් ආලු පරාටා රෙසිපි එකක් මොකද ආලු පරාටා හදන ක්‍රම කීපයක්ම තියෙනවා සාමාන්‍යයෙන් මේකට තවත් කලමනායකතු කරනවා කියන්නේ පිටි මෝලියට අලත් එක්ක තව රස ගැන්වෙන්න අවමිරිස් ලුණු ඒ වගේ දේවල් එකතු කරනවා මම අද හිතුවා හදිස්සියේ හිතුනොත් හවසකට එහෙම ඔය දරුවෝ ඉස්කෝලේ යරිලා ආවහම බඩගින්නට පොඩි බඩගිනි වලට හදලා දෙන්න දෙයක් ආලු පරාට එකක් ගුණයි ඒ වගේම රසයි එහෙම ආලු පරාට එකක් හදන්නේ කොහොමද කියලා කියන්න මේකට අවශ්‍ය වෙන්නේ වර්ග 4යි ද්‍රව්‍ය 4යි ඉතින් බලමු ඉක්මනට හදාගන්න පුළුවන් ආලු පරාට එක මොකක්ද කියලා මේකට මම පාවිච්චි කරනවා තම්ප ගත්ත අල මේ සයිස් ප්‍රමාණය අලගෙඩි දෙකක් හෝ දෙකමාරක් විතර අවශ්‍ය වුණොත් පාවිච්චි කරමු දැන් ආලු කියලා කියන්නේ මොකක්ද අපි ගොඩක් වෙලාවට ආලු පරාට කියනවා මටර ආලු කියනවා ආලු මසාලා කියනවා මොකද්ද මේ ආලු කියන්නේ ආලු කියලා කියන්නේ හින්දියෙන් අලවලට ඉතින් මේක අලත් එක්ක හදන නිසා ආලු පරාටා මම මේක පොඩි කරගන්න හොඳට මේක පොඩි කරගන්න දැන් මේකට පාන් පිටි කෝප්පයක් ලුණු තේ හැඳි භාගයක් විතර බේකින් පවුඩර් තේ හැඳි භාගයක්වත් දාලා අපි මේක හොඳට අනමු මෙන්න මේ විදියට වතුර දාන්නේ නැහැ මං කිව්වා අපිට මදි වුණොත් ගමු කියලා අර පොඩි අනිත් පොඩි අල ගෙඩිය මම ඒක පාවිච්චි කරනවා මේ වෙලාවේ එකට මං හේතුව කියන්නම් මොකද මේ අල මිශ්‍රණය හදාගන්න මේ රොටි මිශ්‍රණය හදාගන්න මම පාවිච්චි කරන්නේ නැහැ වතුර හෝ වෙන ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ ඒක නිසා මේක මිශ්‍ර වෙන්නේ පිටි මෝලිය හැදෙන්නේ තනිකරම මේ මේ ද්‍රව්‍ය දෙක විතරක් කලවම් වෙලා ඒක නිසා අල අපිට මදි පාඩුවට අල ටිකක් දාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් මේක හොඳට මෙහෙම අතින් මිශ්‍ර කරන්න මේ පිටි ටිකයි අල ටිකයි ඔක්කොම එකට එකතු වෙලා හොඳට මෝලියක් හැදෙනකම් හොඳට ඇනෙනකොට මේක ටික වෙලාවක් යනකොට ඔක්කොම එකට එකතු වෙලා අපිට පිටි මෝලිය හැදෙනවා මම මේ වෙලාවේ පොඩ්ඩක් තෙල් චුට්ටක් අතේ ගා ගන්නවා ඊට පස්සේ අපහු මේකට තව චුට්ටක් තෙල් තවරලා අපි මේක විනාඩි 15ක් තෙත ටිෂුව එකකින් නැත්නම් නැප්කින් එකකින් මේක වහලා තියන්න. මේකේ මම ගී ටිකක් මේ විදිහට තවරනවා ඔන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ දෙයක්
හදාගන්න හදිසි බඩගින්නට ෂණිකව හදාගන්න දෙයක් විනාඩි 20ක් වගේ වෙලාවක් ඇතුළත රසවත්ව මේ රොටි හදන්න පුළුවන්. ඉතින් හදලා රස විඳින්න පවුලේ කට්ටියත් එක්ක තවත් දවසක Colors and Flavors of My Kitchen සමගින් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.